boys and girls white flash avada thunna pattam patta kodumba wal video ekak karang walata adarangela thidi clan oke part 2 video ekak kohomada uparima bonus aragena clan currency uparima ekathu karaganna kiyeka thamai me video eken arangela thiyena walata man eka karaganna tips kihipayak kiyannam dan walata palame video eke widiyata wala clan ekata join ela clan war ekata join ela dan wala clan ekat ekak sellam karana yathi mehemai mulimma awada passe denaganna ona karana kihipayak thiyena ekak clan leader ge clan leader ට කරන්න දෙයක් තියෙනවා ඒ වගේම අනිත් ටික තමන්ට ටීම් එකේ ඉන්න clan එකේ ඉන්න members ලාට කරන්න ඕන හරියක් තියෙනවා හැමෝම clan එකට join වෙලා මේ විදිහට සෙල්ලම් කරලා තමයි මේ ටික ගන්න තියෙන්නේ සෙල්ලම් කරන්නේ නැතුව ඉන්නෝ නම් ඔයා නිකන් ඉඳලා පිනට පිනා chance ගන්න ඉන්නෝ නම් ඔයාගේ points වලින් භාගයක් 75 වටම්නේ 100ක් හම්බෙන්නේ ඒකත් මතක තියාගන්න ඒ හින්දා අනිවාර්යෙන් active වෙන්න ඕනේ right මෙහෙමයි මුලින්ම Walaupun penati screen ini clan clan world up, kami mau notes penna noda. Walaupun notes kianne map pake penna place tienne me. Eka-eka tenate eka mission tienno adalah. Meke tienni UAV dana deng walaupun penati multiplayer normal match lah, rank match lah, TDM bola UAV dana tienne deng apa eke apa clan nega. Gahagan ya no. Itu pura gahan gya ma. Apa take tienn pulang. Ewa kita deng ada bang kianna bonus ini kohmudah kiala. Minna metenati tienno. එක නොඩ් එකකට ගියාම ඒ නොඩ් එකෙන් එහාට අදාළ බෝනස් ටික කොහොමද අපි ගන්න කියන එක. රයිට් මෙහෙමයි බලන්න වම් පැත්තේ යටම ඔයා මේ clan එකේ නොඩ් එකක් ඇතුළට ගියාම නොඩ් එක ක්ලික් කරපුවම මේ විදිහට පෙන්වනවා යට බෝනස් ඉන් ඉෆෙක්ට් කියන තැන වම් පැත්තේ යට මුල්ලේ ප්‍රී මැච් ටීම් බෝනස් කියලා තියෙනවා 120ක්. එතකොට බැටල් පාස් එක අරන් දිනනවා ඔයාලා 120ක් හම්බ වෙනවා වැඩිපුර බෝනස් එක. ටේක් clan එකේ කට්ටිය කවුරුනත් අරන් දිනනවා නම් එයාට බැටල් 120ක් හම්බ වෙනවා. ඒ වගේම Key goal bonus එක මේක තමයි නායකයට කරන්න තියෙන්නේ key goal එකක් හදන්න තියෙනවා මම කියන කොහොමද කියන්නේ කියලා key goal එක mark කරගන්නේ ඒ වගේම daily bonus for 3 matches කියලා වලට යට පෙන්වනදි 200ක් කියලා 100ට 200ක් මේ දවසේ වයි ඉස්සල්ලාම ගහන match 3ට 100ට 200ක් හම්බෙනවා points ඒක කොහොමද කරගන්නේ කියන එකත් මම කියන්නම් ඒකත් ඉතාමත් වැදගත් දෙයක් අපේ clan එක අමාරු වෙලා ඉන්න වෙලාවට හොඳ point එකකට ඔයාලට ඉස්සල්ලාම පටන් ගන්න පුළුවන් නම් එතනින් ඒක 100ට 200ක බෝනස් එකක් ඒ කියන්නේ අපි දැන් පෙරදීගෙන එන එක නෝඩ් එකක් අල්ලන්න ඒක යූස් කරන්න පුළුවන් 100ට 200ක් බෝනස් එකකින් තමයි උදේම ගහන මැච් තුන අනිවාර්යෙන් මතක තියාගන්න අපිට clan එක බලලා නෝට්ස් වලින් බලලා අපිට පොයින්ට්ස් අඩු වෙන්න තියෙන එකේ මැච් එක ගහන්න එතකොට 100ට ඒ මැච් තුනෙන් ඔයාලට 100ට 200ක් එන ඒ විදිහට හැමෝම කරනවා නම් ඒක ගොඩක් chance එකක් තියෙනවා ඒ නෝඩ් එක අප් කරලා අපිට ඒ නෝඩ් එක දිනා ගන්න. ඒ වගේම තමයි මම එකවට කියන්න කොහොමද key goal එකක් set කරගන්න කියලා clan master තමයි එක් කරන්න පුළුවන්. අනිත් කට්ටිය notification යනවා එක් කරපුවාම ඒක වෙන්නේ මෙහෙමයි. clan master clan war එකට ඇවිල්ලා තියෙන node එකක් click කරලා node එක ඇතුළට ගියාම ඔයාලට පේන ඇති clan master ට පේනවා මෙහෙම set key goal කියලා මේ දකුණු පැත්තේ උඩ මුල්ලෙන් තියෙනවා මෙන්න මේ විදිහට. ඔයා key goal එක set කරලා නැත්නම් ඔයාලට මේ විදිහට මේ කහපාට button එක තියෙනවා. මේ click කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මෙහෙම message එකක් කොච්චරක් bonus හම්බෙනවද 130ක් බෝනස් එක තියෙනවා clan එකේ මේ key goal එකේ මේකට set වෙනවා දැන් එතකොට ඔක්කොම මෙන්න මේ විදිහට clan එකේ යටින් කහපාට target එකක් විදිහට පෙන්වනවා මේක තමයි අපි දැන් target කරලා අල්ල ගන්න ඕන node එක කියලා clan එකේ කට්ටියට message එක යන තමයි මේකෙ වෙන්නේ clan එකේ කට්ටිය මේක attack කරද්දි මේ node එක අල්ල ගන්න අපි ඒකේ තියෙන tax එක කරද්දි අපිට වැඩිපුර 130ක් points එනවා ඒක තමයි key goal එක set කරන එක ඊට පස්සේ ඔයාගේ members ලා clan එකට එනකොට මෙන්න මේ විදිහට clan එකේ උඩින් වැටෙන ඔයාලට පේන ඇති clan leader set blazing bullets හරි clan leader දාන node එකේ තියෙන mission එක මෙතන වැටලා මේක තමයි key goal එක කියලා මේකට attack කරොත් අපිට 100ට තියෙනක bonus එකක් තියෙනවා කියලා message එක එනවා clan members ලාට එතකොට අනිවාර්යෙන් මේ join කියන button එක click කරලා ඒ node එකට attack කරලා ඒ node එකේ තියෙන mission එක complete කරලා ඒ 100ට තියෙයි වැඩිපුර bonus එක clan එකට අරන් දෙන්න ඔයාටත් ගන්න අනිවාර්යෙන් වැඩ කරන්න ඒක මතක තියාගන්න ඒක clan leader වගේම clan members ලාගේත් වගකීම right ඊට පස්සේ තමයි හොඳම bonus එක තියෙන්නේ මේ ඔයා හොයාගන්න points ඔයාට 100ට 120කින් ඒ වගේම 100ට 150කින් ඒ වගේ විදියට වැඩි කර ගන්න පුළුවන් ඒ වගේම ඔයාගේ notes වලට attack කරලා ඒ අදාළ mission complete කරන විදියේ අනුව ඔයාට 175ක් විතරක් හම්බෙන්න පුළුවන් 170ක් විතරක් හම්බෙන්න පුළුවන් 130 අඩු වෙලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයාලට පේන ඇති මැච් එක ඉවරුනහම මෙන්න මේ විදිහේ message එකක් එනවා points පෙන්වන්න තැන. ඔයාට මේ විදිහට ඔයාගේ tie එක පෙන්වනවා මේ clan nodes වල
ඔයාගේ පොයින්ට්ස් වල තියෙන ටයි එක පෙන්වන 1 2 කියලා. ඔයා මෙතන අනිවාර්යයෙන්ම එකේ හිටියොත් එහෙම ඔයාට හම්බෙන්නේ 170ක් විතරයි ක්ලෑන් එක earn කරගන්න දේවල් වලින් 170ක පොයින්ට්ස් ප්‍රමාණයක් විතරයි ඔයාට හම්බෙන්නේ. එතකොට ඔයා දෙකට පැන්නොත් අනිවාර්යෙන් ඔයාට 100ට 100ක් හම්බෙනවා. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාට තියෙන්නේ අදාළ නොඩ් එකේ විදිහට තියෙන මිෂන් එක ගහන්න. ඔයාගේ ටයි අනිවාර්යෙන් මතක තියාගන්න. ටයි යන්න ඕනේ. 170 කියන්නේ ටයර් 1 තිබුණොත් ඒ කියන්නේ 170යි. 130ක් අඩු වෙන ඔයාට earn කරගන්න ඔයා ක්ලෑන් එක earn කරගන්න එකෙන් කට්ටිය earn කරන එක ඔයාට සම්පූර්ණ ගන්න හම්බෙන්නේ 170යි හම්බෙන්නේ. ඒකින්ද මතක තියාගන්න අනිවාර්යෙන් ටයර් අර මම පෙන්නපු තැන මැච් එකේ ඉන්න වෙන තැනින් ඔයා අනිවාර්යෙන්ම ටයර් 1 වලින් පැනලා ටයර් 2 එකට තියාගන්න. 2 එකේ තියාගත්තාම ඔයාට 100ක් හම්බෙනවා. අඩුම තරම ඔයා වැඩිපුර සෙල්ලම් කරන්නේ නැත්තම් ඔයා පුළුවන් තරම් ටයි 2 එකකට හරි දාගන්න බලන්න. නැත්නම් ඔයාගේ තියෙන පොයින්ට්ස් ගන්න අඩු වෙලා තමයි ඔයාට ක්ලෑන් එකේ පොයින්ට්ස් වලින් අඩු වෙලා තමයි ඔයාට එන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න 2 එකකට දාගන්න. ඊට පස්සේ ඔයා තව ඇක්ටිව් ඉන්න නම් 3 එකට යනවනම් 120ක් වෙනවා. 4 එකට යනවනම් 150ක් වෙනවා. එතකොට 100ට 150කින් වැඩිපුර ඔයාට chance එක තියෙනවා තව bonus එක වැඩි කරලා පොයින්ට්ස් earn කරගන්න. ඔයාගේ මේ ඇක්ටිව් විදියට ඉන්න විදියයි ඔයා ක්ලෑන් එකේ නොඩ් වලට අදාළ මිෂන් ගහන විදිය අනුව තමයි මේක තීරණය වෙන්නේ. එතකොට ඔයා මේ සම්පූර්ණ ඒ අදාළ කාර්ය තුළද දක්වන දායකත්වය අනුව තමයි මේක තීරණය කින්දව අනිවාර්යයෙන්ම මේ ඔයාගේ පොයින්ට්ස් වල ටයර් 1 ටයර් 2 වලින් එහාට හැමතිස්සෙම තියාගන්න ට්‍රයි කරන්න. ටයර් 2 වලින් එහා තියාගන්න එක තමයි වාසි. රයිට්. ඒ විදිහට තමයි බෝනස් එක ගන්න. ඔයා මෙතන ඔයාගේ පොයින්ට්ස් අඩු වෙන්නේ ඔයා ටයර් 1 හිටියොත් මතක තියාගන්න 130ක් අනිවාර්යයෙන්ම අඩුවෙන් තමයි ඔයාට පොයින්ට්ස් ටික හම්බෙන්නේ. රයිට්. ඒ වගේම තමයි මතක් කරන්න තවත් වැදගත් දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි ක්ලෑන් ට්‍රෝපීස් කියලා තියෙනවා. ඔයාලට පේනති මේ ක්ලෑන් එකේ ඔයාගේ නොඩ් එකට ගියාම ඔයාගේ ක්ලෑන් එක උඩම තියෙනවා. ක්ලෑන් එකේ මෙතන යටින් ට්‍රෝපීස් 30යි කියලා පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ සතිය ඇතුළත ඔයාගේ ක්ලෑන් එක කම්ප්ලීට් කරලා තියෙන මිෂන් අනුව ඔයාලේ අපේ ක්ලෑන් එකට ක්ලෑන් රෑන්ක් එක සිද්ධ වෙනවා. ඒ වගේම ඒ රෑන්ක් එක සිද්ධ වෙන්නේ මේ ට්‍රෝපීස් අනුව තමයි සීසන් එකේ ක්ලෑන් එක රෑන්ක් වෙන්නේ. එතකොට අපි ට්‍රෝපීස් මෙච්චර මේ විදියට earn කරලා තියෙනවා නම් ඔයාලට පේනවා ඇති මේ ක්ලෑන් එක මෙන්න මේ විදියට මේකට මොකද්ද කියන්නේ කියලා දන්නේ. රෑන්ක් එක මං හිතන්නේ කොහොම හරි දැන් අපි MP1 නම් ලෙජෙන්ඩරි යනවා වගේ ක්ලෑන් එකත් ලෙජෙන්ඩරි දක්වා රෑන්ක් කරගන්න පුළුවන්. දැන් දැනට අපි හැමෝම ඉන්නේ රුකී වල. එතකොට අපි මේ මිෂන් කම්ප්ලීට් කරලා සතිය කම්ප්ලීට් කරලා මේ නෝට්ස් වලින් ගන්න මේ ට්‍රෝපීස් ගන්න අනුව දැන් මේක 30 තියෙන්නේ. ඒ වගේ නොඩ් එකෙන් නොඩ් එකට වෙනස් වෙලා එන ට්‍රෝපීස් ගන්න දැන් මේකේ 50ක් තියෙනවා. ඒතකොට 50යි අපි දැනට 80ක් එකතු කරලා ඉවරයි. ඔය විදිහට වාලේ ක්ලයින් එකෙත් ඒ විදිහට වැඩිපුර එකතු කරගන්න ට්‍රෝපීස් අනුව තමයි සීසන් එක එන්ඩ් වෙනකොට වාය රෑන්ක් එක තීරණය වෙන්නේ ඔයාගේ ක්ලෑන් එකේ. එතකොට ට්‍රෝපීස් 6000 ගන්න කිතර ආරන් තියෙනවා නම් ඔයාගේ ක්ලෑන් එක ලෙජෙන්ඩරි ක්ලෑන් එකක් වගේ ලෙජෙන්ඩරි කියලා කියන්නේ මම මේකට දන්නේ නැහැ මොකද්ද කියලා එන වචනේ. ඒ ඉස්සරහට එනකොට තමයි බලා ගන්න දෙන්නේ රෑන්ක් එක. එතකොට තමයි රෑන්ක් එක තීරණය වෙන්නේ සීසන් එන්ඩ් එකේ ඔයාගේ ක්ලෑන් එකේ. ඒක ඊගාව එක. ඒ වගේම තමයි පොයින්ට්ස් අපි දැන් නොඩ් එකක් පෙරදුනොත් පොයින්ට්ස් අඩු වෙන්න තියෙන chance එක තියෙනවා මෙන්න මේ විදියට. අපේ ක්ලෑන් එක රුකී වල නම් අඩු වෙන්නේ නැහැ අපි 4 5 6 වුණාට. ඒ වගේම ක්ලෑන් එක වෙටරන් එකේ ඉන්නවා නම් අපි 4 5 වෙනොත් ඊගව සතිය හරි ඉස්සරහට යන සතියක අපි පොයින්ට්ස් අඩු වෙනවා 100ට 200 sorry 100ට නෙමෙයි රින තියෙනවා 100ක් 200ක් 5 ඒ විදියට. ප්‍රෝ වල වගේ ක්ලෑන් එක තියෙද්දි අපේ ක්ලෑන් එකේත් ක්ලෑන් වගේ පෙරදිලා අන්තිම හරි වගේ ඒ සතිය ඇතුළතාවොත් එතනත් 600 විතර වෙනකල් අඩු වෙනවා පොයින්ට්ස් වලට වේන ඇති. ඒ තියෙන earn කරගත්තේ වගේ මේ විදියට අඩු වෙනවා. ඒ ටිකත් මතක තියාගන්න. මේකේ තේරුම් නැද්ද දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හරියට මුලින්ම බලන්න ස්කිප් කර කර බලන්න එපා. ඇත්තටම මේක තේරුම් ගන්න අමාරුයි. සරලයි කියලා හිතුවට සරල නැහැ. ටිකක් කල්පනා කරලා වැඩේ කරන්න ඕනේ. පොයින්ට්ස් earn කරගද්දී අනිවාර්යයෙන්ම නෝට්ස් වලට ඇටැක් කරද්දී අනිවාර්යයෙන්ම නෝඩ් එකේ ක්ලෑන් මාස්ටර් කී ගෝල් එක සෙට් කරලා තියෙනවද කියලා බලන්න. කී ගෝල් එක සෙට් කරලා තියෙන වැඩිපුර ඇටැක් කරන්න. ඒ වගේම තමයි ක්ලෑන් එකේ මෙම්බර්ස්ලාත් එක්ක සෙට් වෙලා අනිවාර්යයෙන් සෙල්ලම් කරන්න. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙයක්. එතකොට වැඩිපුර පොයින්ට්ස් earn කරගන්න පුළුවන්. ඉතින්ද ඒ වගේ ටික පොළුවේ තියාගන්න. උදේ පාන්දර ගන්න මැච් තුන අනිවාර්යයෙන්ම බලලා අපි දැන් නොඩ් එකෙන් නොඩ් වල බලලා අඩුම මේකේ අපිට 750යි මේකේ අපිට එන්න තියෙනවා නම් දැන් 400යි
මේකේ ඔය විදිහට තියෙන්නේ මේක අවුලක් නැහැ කියලා හිතන්න පුළුවන් අපිට. මේකත් අවුලක් නැහැ කියලා හිතන්න පුළුවන්. 8000 ගණන් කරන් දිනවා. මේකේ අපේ තියෙන්නේ 300යි 300 වෙනසක් තියෙන්නේ. එතකොට අපි උදේ ගහන මැච් තුන අනිවාර්යයෙන්ම මේකෙන් ගහුවොත් අපිට මේ ක්ලෑන් එක මේ නොඩ් එක දිනා ගන්න පුළුවන් chance එක වැඩි වෙනවා. මොකද 100 200ක් පොයින්ට් හම්බෙන්නේ ඉඳලා. ඒ ටික මම වීඩියෝ එකේ කලින් කිව්වා. ඒකින්ද ඒ ටික ආයෙත් මතක් කරලා දුන්නේ. මම හිතනවා එහෙනම් ඔක්කොම පැහැදිලි වෙන්නද කියලා ඔයාලට ක්ලෑන් වෝකේ බෝනස් කොහොමද වැඩිපුර අරන් බෝනස් උපරිම කරගෙන රිවර්ස් එක ක්ලේම් කරගන්න උපරිමේ දායකත්වය දෙන්න කියන එක ගැන මොන හරි අපැහැදිලි දැනක් තිබුණා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න රිප්ලයි එකක් දාන්න පරක් වෙලා හරි ඒ ගැන හිතන්න එපා. ඒ වගේ තමයි අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණ ස්කිප් නොකර බලන්න ආයෙත් කියනවා මම. හරියට වීඩියෝ එක බලන්න වීඩියෝ එක බලන්නේ නැතුව කමෙන්ට්ස් දාන්න එපා. වීඩියෝ එක හොඳට බලලා තේරෙන්නේ නැත්නම් තිනවනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න උත්තරේ දෙන්න. එහෙනම් මං ගියා. ආදරේ හැමදාමත් මම වයිට් ෆ්ලෑෂ් හැපි ගේමින්. සී යූ. ඊගා වීඩියෝ සෙට් එකම.